මැදිරි ගහම් බලාපොරොත්තු තනතිරු ගැන කිසිම වරිවීමක් නැහැ. ඒ වගේම දැන් පිතිකරුවෙක් හැටියට ඔබේ වැඩි කැමැත්ත තිබෙන්නේ මේ දින තුනේ නැත්නම් දින හතරේ තරඟ වලට නැත්නම් එක් දින තරඟ සඳහාද? එහෙම එකක් නැහැ. හැම තරඟයකටම සහභාගී වෙන්න ආසයි. හොඳයි. ඉන්දික දැන් ඔබ සෑහෙන කාලයක් ජාත්‍යන්තර මට්ටමේ තරඟ සඳහා සහභාගී වෙන්නේ වසර කිහිපයකින්ම. නමුත් ඔබ දේශීය මට්ටමේ සිටිනවා. ඒ වගේම ඔබ සඳහනක් කළා එංගලන්ත ක්‍රිකට් තරඟාවලිය සඳහා ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහාත් සහභාගී වෙනවා කියලා. දැන් ඔබේ බලාපොරොත්තු මොනවද ඊළඟට? මම අන්තිම මොහොත මම මේ අවුරුදු ගොඩක් බලාපොරොත්තු ගොඩක් තියාගෙන සෙල්ලම් කරේ අන්තිම මොහොතේ මගේ ඇඟිල්ලට බෝලේ ඇදිච්ච නිසා පොඩ්ඩක් සති දෙක තුනක් ආපස්සට යන්න වුණා. ඒ වුණත් දැන් ඒකෙන් පස්සෙත් විනෝද සේවා තරඟ ආරම්භ වෙනවා. ඒ තරඟවල නැවතත් දක්ෂතා අතරට ඇවිල්ලා නැවතත් මම මගේ දක්ෂතා අතරට ඇවිල්ලා ඉතින් මට අවස්ථාවක් මොකුත් නොලැබුණත් ඉංගලන්ත සංචාරයට සහභාගී වෙනවා. දැන් ජේෂ්ඨ ක්‍රීඩකයෙක් හැටියට ඔබ සෑහෙන කාලයක් මේ තරඟාවලියට සහභාගී වුණු ක්‍රීඩකයෙක් හැටියට අද මිතුරන් දෙදෙනෙක් සිටිනවා ප්‍රතිවාදී කණ්ඩායම් වල. කොහොමද මේ ක්‍රීඩකයන් අතර තියෙන සම්බන්ධතාව? ගොඩක් ඉහළයි. ඇත්තටම දැන් ඉස්සර මං ආපු මුල්ම කාලේ වගේ අනිත් කණ්ඩායම් එක්ක බැඳීමක් එච්චර තිබ්බේ නැහැ. මං දැක්කේ නැහැ එහෙම අනිත් කණ්ඩායම් වල ජේෂ්ඨ ක්‍රීඩකයෝ අපිට එහෙම බවුන්සරයක් එහෙම දාලා නිකන් එහෙම ඒ වගේ දැන් ඒ තත්ත්ව ගොඩක් අඩුයි. දැන් හැම කණ්ඩායම් දෙයක් ගත්තාම හරිම සහයෝගයෙන් කටයුතු කරන්න ඉගෙන තරඟයේදී සෙල්ලම් කරනවා කතා බහක් වැඩි නැහැ. උනාට එළියට ආවම ඊට වැඩි ගොඩි මිත්‍ර සීලත්වයක් තියෙනවා. සුයිය මොකද හිතන්නේ කියන? ඇත්තටම ගොඩක් තරඟයේදී අපි අපිට එහෙම කරන්න බෑ. මොකද ඒක කණ්ඩායම් දෙකක් අපි තරඟයේ ජයග්‍රහණය කරන්න යන්නේ. හැබැයි තරඟේ ඉවර වෙනාට පස්සේ ඇත්තටම අපි ගොඩක් සහයෝගයෙන් කතා කරනවා. සාමාන්‍ය විදිහටම අපි අපේ මිතුරුකම එහෙම පවත්වාගෙන යනවා. හැබැයි තරඟයේදී අපි එහෙම වෙන්න බෑ. මොකද ඒක තරඟය අපි ජයග්‍රහණය කරන්න ඕන. අපි එතකොට හිතනවා يعني මේගොල්ලන්ට ප්‍රෙෂර් එකක් දෙන්න ඕන අපි. නැත්තම් ඉතින් අපිට තරඟය කරන්න අමාරුයි. ඉතින් මේ තරඟයෙන් පස්සේ අපි සාමාන්‍ය විදිහට අපේ යාළුකමේ විදිහටම තියාගෙන යනවා. තරඟ ප්‍රතිවාදී පන්දු යවන්නන් ඒ වගේම ප්‍රතිවාදී කණ්ඩායමේ පන්දු රකින්නන් මේ අය මොන වගේ පීඩනයක්ද දෙන්නේ පිතිකරුවෙක් හැටියට මේ තනතිරව මැද ඉන්නකොට? ඇත්තටම රවනවා, ළඟට එලා බනිනවා, ගොරවනවා. බැට් කරනකොට ඉතින් මොනවත් කරන්නද යන්නේ පාඩුවේ බිම් බලාගෙන අපි ලකුණු ටික ගාගෙන තමයි තියෙන්නේ. ඉන්දික සේරන්ට එහෙම අද්දකින් තියෙන ඉස්සර තිබ්බා. දැන් දැන් නම් ගොඩක් ඇත්තටම මේ අවුරුද්ද තිබ්බේම නැහැ. මේ අවුරුද්ද ඉස්සර නම් තිබ්බා මං ආපු මුල්ලාවදී. දැන් නම් එහෙම තත්ත්වයක් නැහැ. සුජිව දැන් ශ්‍රී ලංකා කණ්ඩායම ඔබ මා කලින් සඳහන් කළ ආකාරයෙන් වසර ගණනකින් ඔබට හැකියාවක් ලැබුණේ නැහැ ජාතික කණ්ඩායමට එන්න. ඔබේ බලාපොරොත්තු තිබෙන්නේත් යලිත් වරක් ජාතික කණ්ඩායමට එන්න. කොහොමද ඉදිරි සැලසුම් තිබෙන්නේ ඔබේ ක්‍රීඩා සමාජයත් එක්ක සහ ඔබේ ඉදිරි ජීවිතයත් එක්ක? ඇත්තටම මම හිතනවා මම හොඳට පන්දු යවලා තියෙනවා. මට අවස්ථාවක් ලැබෙයි කියලා හිතනවා. අඩුම ගානේ ශ්‍රී ලංකා ඒ ටීම් එකටවත් සෙල්ලම් කරන්න. මොකද වේග පන්දු යවන්නන් අතරින් මං ඉදිරියෙම ඉන්නවා පන්දු යවන්නන් අතරින්. ඉතින් මං හිතනවා අපේ ක්ලබ් එකෙන් උත්සාහයෙන් සහයෝගයක් තියෙනවා. මං හිතනවා මට අවස්ථාවක් ලැබෙයි ආයෙමත් ශ්‍රී ලංකා කණ්ඩායමට හෝ ජාතික කණ්ඩායමට ලැබෙන. මං හිතන්නේ ඒක ලොකු අවස්ථාවක් කරගන්න ඊට පස්සේ මම. අපි කැමතියි ඔබේ ටෙස්ට් තරඟ දෙක පිළිබඳව දැනගන්න. ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලබන්න පුළුවන් ලොකුම සතුට තමයි ටෙස්ට් ක්‍රීඩා ක්‍රීඩකයෙක් වෙන එක. ඉතින් මම ඒ සතුට ලැබුවා. ඉතින් මම මේ තරඟවලදී හොඳට සෙල්ලම් කරා. මම ආයේ බලාපොරොත්තු වෙනවා ඒ සතුට මගේ ජීවිතයට ළඟා කරගන්න. ඒක තමයි මගේ එකම අදිෂ්ඨානය. තරංග ඔබ යවුණ ක්‍රීඩකයෙක්. ඔබට හැකියාව ලැබී තිබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය නොකළත් ශ්‍රී ලංකා කණ්ඩායමට එන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමගත් තරඟ වදින්න ඔබට අවස්ථාව ලැබී තිබෙනවා. මොකද්ද ඔබේ ඊළඟ අරමුණ, ඔබේ අපේක්ෂාව? මමත් බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ මේ සීසන් ඉවරන කොට සාමාන්‍යයෙන් ඒ සංචිතයටත් මම නම් කරයි කියලා. එතනින් දස්කම් පෙනෙලා ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු. අප මීට කලින් ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලිය සඳහා සහභාගී වෙලා තිබුණා. මේ පිළිබඳවත් අපි දැනගන්න කැමතියි. මම Under 23 Emerging Trophy කියලා පාකිස්තාන්, ශ්‍රී ලංකා, ඉන්දියා ට්‍රයැන්ගල් සිරිසයක් ගියා. ඒක මම ක්‍රීඩා කළා. මම බෙස්ට් ප්ලේයර් වුණා.
මං ඒ ටීම් එකත් එක්ක ඉන්දියාවේ සංචාරයක නිරුණා ඒත් එක්ක මැච් එකක් ගහන්න ලැබුණේ ඇන්කල් එක පොඩි ඉන්ජරි එකකට ගොදුරුණා එතෙන් පස්සේ අදෙනතුරු කිසිම සංචිතයක ඇතුළත් වෙලා නැහැ දේශීය මට්ටමේ ජාත්‍යන්තර දේශීය මට්ටමින් තමයි ජාත්‍යන්තර මට්ටමට ක්‍රීඩකයන් තෝරාගන්නේ කොහොම නමුත් සුජීව ද සිල්වා මේ තරගාවලියේ වැඩිම කඩුලු සංඛ්‍යාව ලබාගත් පන්දයවන්නා බවට පත් වී තිබෙනවා සුපර් 8 වටේ සහ හොඳම කණ්ඩායම් අතරින් ඒ වගේම ඉන්දික ද සේරම් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කරගත් පිටිකරුවා බවට පත් වී තිබෙනවා මේ තරගාවලියේ නමුත් මේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ හෝ සමාජිකෙක් නෙවෙයි ඉන්දික ඔබ කොපමණ කාලයකට පස්සේද කොමන් කාලෙකින් ඔබ ජාතික කණ්ඩායමට ආවේ නැද්ද ඒ කණ්ඩායමට ආවේ නැද්ද කොච්චර කාලයක් මගේ අන්තිම සංචාරයේ 2001 සාජා ARI ගෝල්ඩ් කප් කප් එක ඒ තරගාවලිය ඒක අපි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ඒ ආවට පස්සේ මම සංචිතයෙන් ඉවත් කරලා තිබුණා ඊට පස්සේ මට කැඳවීමක් ලැබුණා 2003 සවුත් අප්‍රිකා යන ඒ ටීම් එකක් යන එකට මට පුහුණු තරඟ දෙකයි තිබුණේ එක තරඟයක් දුන්නා මම ලකුණු 130ක් ගත්තා මට මං ඊළඟ පුහුණු තරගයට මාව දැම්මෙත් නැහැ. ඉතින් මම බලාපොරොත්තු වුණා අනිවාර්යයෙන්ම මම සවුත් අප්‍රිකා යන ටීම් එකට තේරෙයි කියලා. ටීම් එක යනකම් මං දන්නෙත් නැහැ. ඒ කියන්නේ ඊට අනිත් තරගෙන් මට සහභාගී වෙන්න අවස්ථාව දුන්නෙත් නැහැ. ඒ වුණාට මම කණ්ඩායමට තේරගත්තෙත් නැහැ. එතන ඉඳලා හැම අවුරුද්දකම මං දක්ෂතා මේ දක්වමින් ඉන්නවා. මට හැමෝම හම්බුනාම කෝචස්ලා හම්බෙනවා අම්පයර්ස්ලා හම්බෙනවා හැමෝම කියන්නේ ඉන්දික මේ වාට ඔයා බලන්න ඔයා අපරාධේ වාට මෙහෙමයි මෙහෙමයි හැමෝම කියනවා ඒ වුණාට කවුරුත් ඒ සම්බන්ධව ක්‍රියා කරලා මොනාක්වත් නැහැ ඉතින් ඒ අනුව ජීවිතේ ඔහේ ගලාගෙන යනවා කෙනෙක් කිව්වොත් ඔබ ජාතික කණ්ඩායම් සඳහා තරඟ වදිනවා නම් ඔබ ඒ කණ්ඩායමේ කිසියම් ස්ථානයක තරඟ වැදිය යුතුයි මට උදාහරණ ගන්න පුළුවන් එක එක ප්ලේයර්ස් ලගේ ඒ ප්ලේයර්ස් ලා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජයක් වුණාම බැට්ස්මන් ගේ නම්බර් 3 ශ්‍රී ලංකන්. ඊළඟට ශ්‍රී ලංකා ටීම් එකේ ආ ශ්‍රී ලංකාවේ වෙන තැනක. දැන් ටීම් ඩිල්ෂාන් ගත්ත නම්බර් 3 4 බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයෙන් ශ්‍රී ලංකන්. එයා ශ්‍රී ලංකා ටීමේ ශ්‍රී ලංකාවේ නම්බර් 6. ඉතින් හැම ක්‍රීඩකෙකින් මෙහෙමයි. දැන් සනත් අයියා ආරම්භක පිටිකරුවෙක් ඔව් ආරම්භක පිටිකරුවෙක් මේ වෙලා තියෙනවා. අනික් ක්‍රීඩක ගත්තාම දැන් ජාතික කණ්ඩායමේ සෙල්ලම් කරන තැන නෙමෙයි ක්‍රීඩා සමාජයේ සෙල්ලම් ගන්න. ඉතින් ක්‍රීඩා සමාජයේ මම නම්බර් 6 සෙල්ලම් කරොත් මම රගම ක්‍රීඩා සමාජයේ ඉන්න එක හොඳ පිටිකරුවෙක්. මම නම්බර් 6 සෙල්ලම් කරාම එතකොට මුල් පිටිකරුවන් අවුට් වුණාම නම්බර් 6 මම කාත් එක්කද බැට් කරලා මගේ ලකුණු ලබා ගන්න. ඉගැටලයි තියෙන්නේ. ඔව්. හොඳයි. තරංග ඔබ පිතිකරුවෙක් හැටියට අපේ රටේ දේශීය මට්ටමේ ඉන්න පන්දු යවන්නන්ගේ තත්ත්වය ඔබ කොහොමද දකින්නේ ඔබට ප්‍රබලයක් තිබෙනවද නැත්නම් තර්ජනේ අඩුයිද කොහොමද නෑ ඇත්තටම හොඳ පන්දු යවන්නන් රාශියක් ඉන්න අපේ මේ ක්ලබ් ක්‍රිකට් වල ලේසි නෑ ලකුණු ගන්න ඇත්තම කියනවා නම් පුළුවන් තරම් විකට් ඉඳලා තමයි මේ ලකුණු ගන්නව කරගන්න ඕනේ මොකද चांस है बैट्समैन के आउट टेन दे बोल के रुकटे मैंने ओवर एक बोल है तीन मुनाट कल आउट करा හොඳයි තරංග ඒ වගේම සුජීව ඉන්දික මේ ක්‍රීඩකයන් අන්ති දිනාවටම අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා සිරස ජාතික ප්‍රමුඛ පෙර ලීග් ක්‍රිකට් තරඟාවලියේදී සුපර්ට මේ දක්ෂතා දක්වූ ක්‍රීඩකයන් අන්ති දිනෙකු සමගයි අද දවසේදී අපි කතා බහ කළේ මේ ක්‍රීඩකයන් අන්ති දිනාට ජාත්‍යන්තර මට්ටමට ඇවිත් ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂතා දක්වන්නට අවස්ථාව උදා වෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි අද දවසේදී සිරස ජාතික ප්‍රමුඛ පෙර ලීග් ක්‍රිකට් තරඟාවලිය පිළිබඳව කතා බහ කරන්නට සම්බන්ධ වීම සම්බන්ධයෙන් අපිට ලැබී තිබෙන කාලය බොහොම වේගයෙන් ඉගිලි ගොස් තිබෙන නිසා අපි ලබන සතියේත් මුණගැහෙන බලාපොරොත්තුෙන් ඔබෙන් සමුගන්නවා සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරන අතරේ